ඔබ දකිනවා සාමාන්‍ය ජනාධිපතිවරයා ගමින් ගමට යනකොට කියනවා ශවේන්ද්‍ර මෙතනට මේ පිට්ටනියක් ඕනලු පිට්ටනියක් හදන්න කියලා. ඒගොල්ලන්ට ඕනේ අන්නේ කෝල් එක දෙන්න මේ රටේ උසස් අධ්‍යාපනය ගැන. ශවේන්ද්‍ර අපිට මේ චන්දිර මිලියන 100ක් දීපු මේ ව්‍යාපාරිකයෙක් කියලා එයාගේ පුතාට උපාධියක් ඕනලු. ඒ උපාධිය දෙන්න. මේ සාකච්ඡාවට තරුණ කීපයක් එකතු කරන්න. දැන් එක කාරණයක් තමයි මේ ආණ්ඩුව ඉදිරිපත් කරන සහ මේ හැමදාම නිදහස් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය සඳහා ගෙනාවු සංවාදිත ඉදිරිපත් කරපු මේ පුළුවන් පිරිසක් ඉන්නව ගෙවල ඉගෙන ගන්න ඒ අයට මේ අයිතිය දෙන්නේ නැත්තේ ඇයි සාමාන්‍ය මේකට ස්පී දිසානායක මහත්තයා කිව්වේ නිදහස් අධ්‍යාපනයේ කියලා කියන්නේ ඒක කියලා. ඒ අධ්‍යාපනයේ නිදහස හදන්න දෙන්නේ නැත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ නැත්තම් මේකට ඉතිව හණ්ඩගෙන කණ්ඩායම ඇයි මේකට දෙන්නේ නැත්තේ කියලා. මේ දවස්වල පුවත්පත්වල වාර්තා වෙන අපේ දවසේ ප්‍රවෘත්ති වල වාර්තා කරන ප්‍රධාන සිදුවීමක් තියෙනවා. ශාලිනී දරිය ලිංගික බලහත්කාරයට ලක්වීම එක්තරා අමාත්‍යවරයෙකුගේ නිවසේදී. මම හිතන අපි කවටත් ඒකන විවාදයක් නෑ. අපි කවුරුත් එක හඬින් විරුද්ධයි ළමා මෙහෙකාර සේවයටත් ඒ වගේම ඒ බලහත්කාරයටත්. හැබැයි වාර්තා වෙන්නේ ඒ පරිච්ඡේදය විතරයි. ඊට කලින් පරිච්ඡේදයක් තියෙනවා. ඇගේ නිවසේ තිබුණු පසුබිම් මොකද්ද කියන එක. ඇගේ මව ඉස්සරහට ඇවිල්ලා කිව්වා ණය ගෙවා ගන්න බැරුව ඒ ගෙදර ආර්ථිකය තිබිච්ච පිහිටනේ මොන වගේද කියලා. ඇයි ඉස්සරහට ඇවිල්ලා කිව්වා කොරෝනා කාලේ තමන්ගේ ස්වාම පුරුෂයාට කිසිම ආදායමක් තිබුණේ නැහැ කියලා. දැන් මේ හැමදාම ගේන සල්ලි තියන අයට ඉගෙන ගන්න දෙන්න කියන මේ තර්කය තරාදී එක පැත්තකට දාලා අපි මේ කතාව තරාදී අනිත් පැත්තට දැම්මොත් මේ රටට ඩොලර් රුපියන ඒ ඩොලර් ගන්න මේ කතා කරන්නේ ඩොලර් පිටට යනවා විදේශ වලට ගමන් කරනවා මේ පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තාම කියලා මේ රටට ඩොලර් රුපියන වතුකම් කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ එක කතාවක් කියයි. ඒ වගේම කතාවක් ඒ වගේම කතාවකට තව ගොයා ගන්න පුළුවන් ඇතිතරම් මේ රටේ ගොවි ජනතාවගේ ඒ වගේම මේ රටේ සාමාන්‍ය ඇඟලුම් කම්වල වැඩ කරන සේවිකාව. ඔවුන්ට ප්‍රශ්න තියෙන්නේ මේ එකක් අනිකත් එක්ක සම්බන්ධ කරලා කතා කරන්න හයියක් නැහැ. එහෙම කතා කරන්න මතයක් ගොඩනගා ගන්න එහෙම වේදිකාවක් ගොඩනගා ගන්න ශක්තියක් නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් තියෙන මේ තර්කය අපි හිතනවා කාටරි ඉගෙන ගන්න තියෙන අයිතියට වඩා මේ රටේ සාතිශ්‍ය බහුතරයක් මිනිසුන්ගේ අධ්‍යාපන අයිති වෙනුවෙන් තියෙන ඉතාම බලවත් සදාචාරමය තර්කයක් ඉතාම සාධාරණත්ව පිළිබඳ බරපතල තර්කයක් මේ අපි ජීවත් වෙන යුගයේ. තව පැත්තකින් ආණ්ඩුව මේක ගෙනලා තියෙන ඉතාම උචිත වේලාවක හොඳම වේලාවක කාටද මේ අරගලයේ දෙන ඇයට. ඇයි අපි එහෙම කියන්නේ? දැන් මේකේ තර්කය තමයි මිලිටරියට අපි මේක බාර දෙමු කියලා. ඒක තමයි මේක පිටපස්සේ තියෙන ප්‍රධාන තර්කය. හමුදාවට මේක බාර දෙමු කියලා. ඉතාම හොඳ වෙලාවක් මිලිටරිකරණයට නැත්තම් මිලිටරි අධ්‍යක්ෂීම් තියන අයට දේවල් කරන්න පුළුවන්ද බැයිද කියන ප්‍රශ්නය රට ඉස්සරහම ඔප්පු කළ දින වෙලාවක තමයි දැන් මේ සාකච්ඡාව ගිනලා තියෙන්නේ. දැන් රට බාර දුන්නනේ හැම එක්කෙනෙකුට. යුද්ධ කරා යුද්ධයට නායකත්වය දුන්නා මිලිටරියට හොඳට නායකත්වය දුන්නා කියලා ඒ පදනමින් රට බාර දීලා අද අපි දන්නවා අපේ අධ්‍යක්ෂීම් මොකද්ද කියලා. මේ රටේ ජනතාවගේ අධ්‍යක්ෂීම් මොකද්ද කියලා සමහරු අහනවා තැනින් තැන. මෙයා යුද්ධෙදි මොනවද දන්නේ කරේ කියලා. ඒ මට්ටමට පහුගිය ජනාධිපතිවරණය ගත්ත තීරණේ මම මේ කියන්නේ ජනාධිපතිවරණය ඡන්දේ පාවිච්චි කරපු අය ගත්ත තීරණේ. ඒ තීරණය නැවත තමන් තුළම ප්‍රශ්න කරන තැනට රට ඇවිල්ලා තියෙන වෙලාවක තමයි දැන් මේ අපිට සහ රටට හේතු ගන්න නදන්නේ මිලිටරි කරන්නේ නැත්තම් මේ හමුදාවට කරගෙන යන්න පුළුවන් කියලා. ඒ නිසා හොඳ වෙලාවක් මේක. අපේ අරගලයට හොඳම වෙලාවක තමයි මේ පනත ඉස්සරහට ගෙනල්ලා තියෙන්නේ. අපි හිතනවා දැන් බොහෝ වෙලාවට තර්ක මතුවෙනවා මිලිටරියට අධ්‍යාපනය දුන්නට කමක් නෑ අපිට විරුද්ධ නෑ කියලා. ඔව් මං හිතන අපි කාටත් ඒක නිවාදයක් නෑ. හමුදාවේට ඇතුල් වෙන අයට මොන හරි ගන්නන්න උපාධ දෙන්න ක්‍රමවේදයක් හදන එක ගැන මං හිතන කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑ. හැබැයි අපි හිතනවා අපි ප්‍රශ්න කළ යුතුයි දැන් මේ රටේ වැඩ කරන ජනතාව කම්කරු පන්තියේ ප්‍රශ්න කළ යුතුයි
මේතරම් විශාල හමුදාවක් අපි පවත්තන් යන්න ඕනේ කියලා. ඇයි අපි ප්‍රශ්නේ මේ පැත්තට හරවන්නේ නැත්තේ? අපි අධ්‍යාපනය මෙහෙර ගන්න හදනවා. අධ්‍යාපන මේ අත දාන්න එපා කියලා කියනවා. ඇයි අපි ප්‍රශ්න කරන්නේ නැත්තේ? අපි මේ රටේ වැඩ කරන ජනතාව හැම අස්සක් මුල්ලක් නෑරම වෙහෙසලා උපේන මුදල ඩොලර් හරි නැත්තම් රටේ නිෂ්පාදන දායකත්ව හරි ඒ ඔක්කොම දරලා මහ දෙවන්ත හමුදාවක් මේ රටේ පවත්වන් යනවානේ. අපි ඒක ප්‍රශ්න කළ යුතු නැද්ද? ප්‍රශ්නේ අනිත් පැත්ත අරවන්න ඕනේ නැද්ද? අපි නිදහස් අධ්‍යාපන වේදිකාවට මේක රිජුල සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා මේ ප්‍රශ්නේ අපි එතෙන්ට හරවන්න ඕනේ. අපි ලෑස්තිනේ මෙතරම් හමුදාවක් අරගෙන යන්න අපේ බදු මුදල් වලින් කියලා. ප්‍රශ්නේ අපි එතෙන්ට ගේන්නුනේ. ඒ ගේන්නු යුගේ ඇවිල්ලා ඒක මෙරටේ කම්කරුපන්ති විශේෂයෙන් අවබෝධ කර ඇතතු. මොකද නැත්තම් මේ එන ක්‍රියාවලිය මේක අධ්‍යාපනයේ එකක් නෙමෙයි. මේක මෙරටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීම සඳහා එන මිලිටරි කරන ක්‍රියාවලිය. ඒ වගේම අද ආණ්ඩුව මේ අරගලය සයිටම් අරගලයටත් වඩා ඉතාම ප්‍රබල තැනක අපි ඉන්නවා. අපි ආරම්භයේදීම ජයග්‍රහණය කළා දින. ඒකට හේතුව අද මේ පනතට විරුද්ධයි වාමාංශිකයෝ. අද මේ පනතට විරුද්ධයි ලිබරල් වාදී. අද මේ පනතට විරුද්ධයි ජාතිකවාදී. මේ ඔක්කොම විරුද්ධයි. ආණ්ඩුව තුලින් පාර්ශ්ව විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විරුද්ධයි. ඒ නිසා පැහැදිලිවම 6 වෙනිදා කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ පනත සම්මත කරන්න අපි ඒ අයට කියනවා දැන් හරි ඇස් අරලා බලන්න මේ ජනමතයේ තියෙන කොතනද කියලා. අවාසනාවකට මීට කලින් ඇමතුරු තුමා මේවට කර ගැහුවේ. ඇමතුරු කරේ ගියායින කියලා තමයි ඒ ඇමතුරු තුමා පච වුණේ. දැන් මේ ආණ්ඩුවේ ජනාධිපතිම කර ගහන්න බාර අරන් තිනවා මේ පනතට. ඒක ඔහුගේ තේරීමක්. එයා දැන් මේ කර ගහගෙන යන බාර අරන් තිනවා. ඒ නිසා අපි යාට කියනවා දැන් මේ ජනමතයේ තියෙන්නේ කොතනද කියලා බලන්න. ඒ අවධානය යොමු කරන්න කියලා අපි කියමින් ඒ වගේම මේ පනත සම්මත කරලා බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. ඒ තමයි දැන් ඔබ දකිනවා සාමාන්‍ය ජනාධිපතිවරයා ගමින් ගමට යනකොට කියනවා ශවේන්ද්‍ර මෙතනට මේ පිට්ටනියක් ඕනලු පිට්ටනියක් හදන්න කියලා. ඒගොල්ලන්ට ඕනේ අන්නේ කෝල් එක දෙන්න මේ රටේ උසස් අධ්‍යාපනය ගැන. ශවේන්ද්‍ර අපිට මේ චන්දිර මිලියන 100ක් දීපු මේ ව්‍යාපාරිකයෙක් කියලා එයාගේ පුතාට උපාධියක් ඕනලු. ඒ උපාධි දෙන්න. අපි කියනවා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඉතුරු ඔක්කොම දාගෙන තියෙදෙන්ට. හැබැයි මේ රටේ නිදහස් අධ්‍යාපනයේ එතෙන්ට වැටෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ තියන්නේ නැහැ කියන එක අද අපි ආණ්ඩුවට ඒ මේක කරන්න හිතාගෙන ඉන්නාට අපි අනතුරු වංගමි.